මේ වීඩියෝ එක බලන හැමෝම දන්නවා ඇති සාමාන්‍යයෙන් ලැප්ටොප් එකක් කියන්නේ කොයි වගේද කියලා. සාමාන්‍යයෙන් ලැප්ටොප් එකක ස්ක්‍රීන් එකක්, කීබෝඩ් එකක් සහ ට්‍රැක් පෑඩ් එකක් පිටින් බලා ගන්න පුළුවන්. හැබැයි මේ ලැප්ටොප් එක ගොඩක් විශේෂයි. මේ තමයි Asus ZenBook Pro Duo කියන ලැප්ටොප් එක. මම මේ ZenBook Pro Duo ලැප්ටොප් එක දවස් 15ක් විතර යූස් කරනවා. මේ ලැප්ටොප් එක ගැන මගේ එක්ස්පීරියන්ස් එක සහ රිවිව් එක මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන්. මේ ලැප්ටොප් එකේ ඩිසයින් එක සහ බිල්ඩ් ක්වොලිටි එක බලනවා නම් ගොඩක් සොලිඩ්. සාමාන්‍යයෙන් මෙටල් බිල්ඩ් එකක් තියෙන්නේ. ලැප්ටොප් එකේ දෙපැත්තේ බේසික් ස්පෝර්ට්ස් ඔක්කොම බලා ගන්න පුළුවන්. තව මේකේ තන්ඩබල් පෝර්ට්ස් සහ මේ ලැප්ටොප් එකට Wi-Fi 6 සපෝට් කරනවා. ලැප්ටොප් එකේ ලිඩ් එක ඕපන් කරනකොටම ඔයගලන්ට පේනවා ඇති පල්ලෙයා පෝෂන් එක උඩට එලිවේට් වෙනවා. මේ ඩිසයින් එක ලැප්ටොප් එකේ හීට් එක ඉවත් කරන්න ගොඩක් උදව් වෙනවා. මේකේ තව ඕගලන්ට කීබෝඩ් එක යූස් කරන්නත් හොඳ ආනතියක් ලැබෙනවා. ලැප්ටොප් එක ඕපන් කරපු ගමන් ඕගලන්ට පේනවා ඇති 4K Ultra HD OLED main screen එක සහ කීබෝඩ් එක උඩින් තියෙන 4K secondary display එක. ඉතින් මේ dual 4K display එක නිසා තමයි මේ ZenBook Pro Duo එක ගොඩක් විශේෂ වෙන්නේ. මොකද සාමාන්‍යයෙන් අපි ලැප්ටොප් එකක මේ වගේ dual display setup එකක් දැකලා නැහැ. ඉතින් ඕගලන්ට දන්නවා මාත් යූස් කරන්නේ dual display PC setup එකක් කියලා. හැබැයි ලැප්ටොප් dual display setup එකකට මම ගොඩක් කැමතියි. ඉතින් මම කලින් කිව්වා වගේ main display එක 4K Ultra HD Pantone validated HDR display එකක්. මම හිතනවා ඕගලන්ට හිතා ගන්න පුළුවන් මේ display එක කොයිතරම් quality ද කියලා. මේකේ secondary display එක 4K IPS LCD display එකක්. මේ display දෙකම touch screen support කරනවා. ඉතින් මේ dual display setup එක multitasking කරන්න ගොඩක් උදව් වෙනවා. අපි සාමාන්‍යයෙන් video edit කරන්න, gaming වලට, programming, graphic designing මේ වගේ ගොඩක් වැඩවලට මේ dual display එක උදව් වෙනවා. ඉතින් pro users ලට ගොඩක් portable laptop එකක් මේ Asus ZenBook Pro Duo එක. මේ dual 4K display එක සහ මං කලින් කිව්ව video editing, streaming, graphic designing මේ හැම දෙයක්ම කරන්න මේ ලැප්ටොප් එක කොයිතරම් powerful වෙන්න ඕනද? ඔව්, මේ ලැප්ටොප් එකට තියෙන්නේ Intel Core i9 9th generation processor එකක්, RTX 2060 graphics card එක, 1TB PCIe 4X SSD storage එක. මේක තමයි දැනට තියෙන වේගවත්ම SSD එක. 32GB DDR4 RAM එක. මේක තව turbo boost කියන feature එක. මේක on කරලා 5 GHz speed එකට යන්න පුළුවන්. ඉතින් මේ තරම් powerful hardware එකක් use කරලා අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. උදාහරණයකට අපිට 4K resolution game එකක් play කරගෙනම දෙවෙනි screen එකේ video එකක් හරි music එකක් හරි play කරන්න පුළුවන්. මේකේ තව අපිට මේ laptop එකේ තියෙන pen එක use කරලා note ලියන්නත් පුළුවන්. Painting, graphics වලට මේ pen එක ගොඩක් උදව් වෙනවා. මේකේ තව අපිට main screen එකේ browsing කරන ගමන් second screen එකේ videos බලන්නත් පුළුවන්. මේ වගේ ගොඩක් multitasking වලට මේ laptop එක use කරන්න පුළුවන්. තව මේ trackpad එකේ අපිට අවශ්‍ය නම් number pad එක enable කරගන්න පුළුවන් මේ වගේ. ඉතින් මේ වගේ ගොඩක් අලුත් features සහ gestures මේ laptop එකේ බලා ගන්න පුළුවන්. මේ වගේ අපි ගොඩක් multitasking කරනකොට මේ laptop එකේ heat generate වෙනවා. මොකද dual 4K display මං කලින් කිව්වා වගේ top notch performance මේ generate වෙන heats ඉවත් කරන්න Asus company එක ගොඩක් brilliant technique එකක් use කරලා තියෙනවා. මේ තමයි ZenBook Pro Duo එක ඇතුළ තියෙන copper heat pipe එක. ඕගලන්ට පේනවා කොයිතරම් මේක ලොකුද කියලා. ඉතින් මේ ලොකු copper heat pipe එක සහ ඒ symmetrical fan placement එක use කරලා මේ generate වෙන heat එක ගොඩක් හොඳින් ඉවත් කරනවා. ඉතින් මේක ගොඩක් powerful cooling system එකක්. අන්තිමට මේ Asus ZenBook Pro එකට 8 cell lithium polymer battery එකක් include කරලා දිනවා. මේක සාමාන්‍යයෙන් පය 6ත් 7ක් අතර කාලයක් අපිට use කරන්න පුළුවන්. ඉතින් මේ ZenBook Pro Duo එකේ battery life එක නම් ගොඩක් හොඳයි. Display දෙකේම brightness අඩු කරලා අපිට තවත් ගොඩක් වෙලා use කරන්න පුළුවන් මේ laptop එක. ඉතින් මේ Asus ZenBook Pro Duo laptop එක ගැන හැම විස්තරයක්ම මේ වීඩියෝ එකෙන් ඔයගලන් දැනගත්තා මං හිතන්නේ. මේ laptop එක ගැන ඔයගලන්ට තියෙන අදහස like button එකට පල්ලා type කරන්න. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අනිවාර්යයෙන්ම subscribe කරන්න අපේ channel එක. මේ වීඩියෝ එකට කැමති නම් like කරන්න, ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ආයෙත් අපි මේ වගේ වීඩියෝකින් හමුවෙමු. Peace.